හරි ළම ඇහෙනවද ඔව් සර් ආ ඔව් සර් ඇහෙනවා ගියේ සතියේ මොකක්ද කරේ මුතේ බාගද හරි ආඩම සර් कौन पाठ है मसे कौन पाठ है अभी ओके तब इतने चे पाठ आती ना तू दे पाठ दोनों टेबल पर कौन पाठ में वैट दूना नहीं तो करन सर गेदर दूना गेदर वैट वना दूने अनु तुने पेटू नवे देख अभ्यास आई अनु हाय पेटू नवे तुना अभ्यास है ट्यूट के मुख तर दूंगा दे कौन वाला नहीं सर नहीं सर अब आप इतना वो कौन वाला टिका कितनों नाने हैं दे हमें तो अभ्यास से आई ना मैं आई देखा अभ्यास से आने दूंगा नहीं दे अरे දැන් තියෙන්නේ පුතේ අපි එදා කොන මැනීම නේද කරේ අවසානෙට ඔව් සර් අර කොන මානෙ භාවිතා කරලා කොන මැනීම කරා දැන් අපිට තියෙන්නේ පුතේ මේ කොන අඳින්න තියෙනවා හරි කොන මානෙ භාවිතා කරලා දෙන කොන අපිට අඳින්න තියෙන්නේ मातृकावली आगा नहीं ना कौन अंदीम नतं कौन अंदीम के लिए आगम मातुकाव कौन अंदीम उदाहरण
പിന്നെ പലവിനിയേക്ക് അംശക හතලියක කෝණයක් හරි අංශක හතලියක් අඳිමු අපි මේකට කෝණය නම් කරමුනේ අකුරින් ABC කෝණය අංශක හතලියක් අඳින්නයි යන්න බලන්න පුතේ විදිහ මුලින්ම කරන්නේ රේඛාවක් ඇඳ ගන්න ඕන හරි मुलिम रेखा नमकान रेखा दिख नमक मिथन दुन एबीसी अंशक हतलिया पलवी अक्रु देख मम नमक ए बी मिथन ए मेन बी के दोने अभी गीसा गाता में बी अकुरगावतमा कोने अंश खातली बी अकुर मेतन ना दंग अभी करानी कोण माने गाने कोण माने अरगन बुदे अरगन अविला अर कोण माने हरि मेद दिए मत का मिनमे हरि मेद बी अकुर गावतीयन बालन करने वाले कौन माने हरी मैद बी अकुर गावती बाते इतने इंदलाबुदे अंश का हातलिहाक दें मानिंदो ने वांग अत पैत्ते इंदला मुकदे हेतु है मिनमे रेखावती ने वाम पैत्तर ने ऐरंग अभी कौन माने मानिंदा तो ने मिनमे वामे इंदला इधर मिनमे पीटता परिमाणे तमाय वाले के माइंडो ने अंश का हातली අංශක 40 ගාවට පැන්සල් අරගෙන ඇවිල්ලා මම මෙතනින් පොඩි ඉරක් ඇඳ ගන්න මේ හරිනම් අංශක 40 වලගේ එනවා ඇත්තේ එන මෙතනින් මම මෙහෙම පොඩි ඉරක් ඇඳ ගන්නවා අංශක 40 ගාන ඊට පස්සේ කරන්නේ පුතේ කෝණ මානෙම වයින් කරලා රූල් අරගෙන හරි මෙන්න මේ අර අපි ඇඳගත්තු ඉරයි में बी अकुराई या करला इराक कन अरे हरी ये टमें रूल दी ये ला में नमः में अंदर गाना थी अरे बैंक पुदे මෙමේ අවසාන කරපු තැන එතන අක්ෂරේ තියෙන්න ඕනේ AB අනිත් අකුර මොකද්ද මෙතන තියෙන C නේ එතන මෙතන C කියලා ඉන්නවා නම් මෙන්න මෙතන තමයි අපි අංශක 40ක් ගන්න මෙතන අපි 40යි කියලා බලන්න මතකද කියලා කරපු වැඩේ අඳින්න ගමු එහෙනම් मुलिम ए बी रेखा वेद रूड़ तील गुदे हर कि इटवासी कोण माने अरगने विला बी अकुरगावतिया सर मैं कल या गाना आता है ओ बुदे
කට්ටුනාද? අංශක 40. ඔව් සර්. අංශක 40 ඇඳ ගන්න ඕන පුතේ. මුලින්ම රූල තියලා රේඛාවක් ඇඳ ගන්න ඕන. ඒක නම් කරගන්න AB කියලා. මේ ABC 40යි අඳින්නේ. එතකොට කෝණමානය පුතේ මෙන්න මේ විදිහට තියන්න. හරි. හරි මැද B අකුර ගාව තියලා අංශක 40 ගාවින් ඉරක් අඳින්නයි තියෙන්නේ. හරි සර් හරි සර් අනිත් අයත් බලමු හරි සර් मैंने देवी गान QR අංශක 75ක් හරි අයනම් මුලින්ම කරන්නේ රේඛාවක් ඇඳ ගන්න එකනේ රූල තියලා ඇඳ ගන්න ඈ අඳිමු බලන්න රේඛාව ඇඳ ගන්න මුලින් अंश अंशक हावी මාක් එකක් දාගමුනේ මේ හරිය වගේ අංශක 75 එනවා ඇති ඊට පස්සේ කෝණමාණය අයින් කරලා රූලෙන් අඳින්න
PQ මේ අවසන් වෙන තැන R නේ PQR ඉතර පුතේ මෙන්න මෙතන අංශක 75යි කියලාත් ලියන්න හරි හරි දැන් දුපුවාය හරිද 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 तब एक अभी अंतिम करण वा पुते तुंगिनी एक बड़ा मैं एक आदि एक्स वाई इजेड के लगा में एक्स वाई इजेड कोणे आंशक एक कसी विस्सा का दिन दो बड़ा दे तानिये मादिन बड़ा हरी सर हरी सर मुलिम रेखावाक नामक एक्स वाई कोई एक्स अवद वाई अवद अरे तो मित्र आंश के कसी विस्साई के लाख नु करेगा ब्रेक्स वाई मित्र नहीं सेट ने अर्ध बुद्धि में आगे का दावे ओ सर हाँ, देंगे तो ते में
ඔය කොණමාණී තියෙන්නේ උපරිම අංශක 180යි නේ නේද එතකොට 180ට වඩා වැඩි ඒවා අඳින්න බැරිද කොණමාණී භාවිතා කර පුළුවන් පුතේ ඒකටත් ක්‍රමයක් තියෙනවා අපි බලමු 4 වෙනි ගාන වෙන අංශක 180ට වඩා වැඩි එකක් බලමු හරි ABC අපි අඳිමු අංශක 220ක් 180ට වැඩි දැන් කරන්න තියෙන පුතේ මෙන්න මේ වගේ වැඩක් මුලින්ම අපි හදාගමු මෙතන මේ 180ට වඩා වැඩි නිසා කෝණ මානයෙන් ඇත්තටම අඳින්න අමාරුයි 180 නේ ඒක තියෙන්නේ මුලින්ම කරනවා පුතේ සම්පූර්ණ රවුමක් කරකුණොත් අංශක 360යි පුතේ සම්පූර්ණ රවුමකට අංශක ගන්න ඉතින් 180 වේවා දෙකක් දැන් අපි කරන්නේ මේ අංශක 360න් හරි හැමතිස්සෙම 360න් තමයි අඩු කරන්නේ අපිට දෙන මේ උත්තරය නැත්නම් අඳින්න කියන ගාන අඩු කරන්න. පොර 220ක් අඩු වෙනවා. හරි කරන්න ඕනේ අඩු කරන එක 360න් අඳින්න කියන ගාන අඩු කරන්න. බලන්න අඩු කරපුවම බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 6න් 2ක් 4යි නේ 3න් 2ක් අඩු වුණාම 1යි. දරපුතේ එනවා 140යි කියලා මේ. එහෙනම් දැන් අපි අඳින්නේ 220 නෙමෙයි 140 අඳිනවා. අපි අර සාමාන්‍ය විදිහටම අඳිනවා. මුලින්ම රේඛාවක් අඳිනවා. ඒ රේඛාව නම් කරගමු AB කියලා නේ. දැන් AB නේ තියෙන්නේ. AB කියලා නම් කරගත්තා. කලින් වගේම කෝණමානයේ පුතේ B අකුර ගාවනේ තියෙන්න ඕනේ B අකුර ගාව තියලා දැන් 220 නෙමෙයි හරි ලකුණු කරන්න යන 140 හරිද ඉතින් 140 ලකුණු වෙද්දී වෙන මේ පැත්තට වගේ යනවා වෙන මේ හරියට විතර යනවා 140 බලන්න කෝණමානයේ තිබ්බොත් වෙන මේ හරිය වගේ තියෙන 140 එනවා මෙන්න 140 ගාවයි මම පොඩි ඉරක් ගහගත්තා දැන් මම රූල තියලා අඳිනවා සර් ඔව් මේ අපේ කෝණමාන වල තියෙන සර්ගේකට සර්ගේකේ අර 50 තියෙන පැත්තේ අපේ තියෙන එතන 130 ඔව් මම ඔයාලගේ එක මාරු වෙනවා ඔයාලගේ කෝණමානට තමයි 140 කිව්වේ දැන් මගේ කෝණමානට හැටියන එතන 140 නෙමෙයි තියෙන්නේ මේ 40 තියෙන්නේ සර් අර කලින් එකේදී එතකොට අපේ ඉරෙන්නේ සෑන්ද පිටියට නෙමෙයි සර් ඒ විදිහට තමයි එන්න ඕනේ මං ඔයාලගේ කෝණමානෙටයි අඳින්නේ මේ මගේකට නෙමෙයි හරිද හරි සර් හරි එතකොට මේ මෙතන මගේ කේ 40 තියෙන්නේ ඔයාලගේ කේ තියෙන 140 මෙතන නේ දැන් මම මෙතනට රූල තියලා අඳිනවා මෙන්න 140 කියන ඉර මේ ඇඳි පුතේ 140 කියන කෝණයනේ ABC. දැන් 140 තියෙන්නේ ඇත්තටම මෙන්න මේ පැත්තේනේ 140 තියෙන්නේ. අපි ඇඳි උතන මැන්නේ. පුතේ මෙතන 140යි නං ඔන්න බලන්න පුතේ. අපිට අඳින්න කිව්වේ 140 නෙමෙයි 220 මෙන්න මේ පැත්තේ 220ක් තියෙනවා. මෙන්න මෙතන 220යි. එනං අපි 140 ලකුණු කරන්න අවශ්‍ය නැහැ අපිට ඕනේ 220 නේ දැන් අනිත් පැත්තයි ලකුණු වෙන්න ඕනේ මේ පැත්ත ලකුණු කරන්න ඕනේ නෑ පුතේ මමයික මකා ගන්නා අපි අඳින පැත්ත නෙමෙයි ඊට අනිත් පැත්තේ තමයි අපිට අඳින්න කියන එක තියෙන්නේ දැන් මතක තියාගන්න 180ට වඩා වැඩි වුණොත් 360න් දෙනාගේ අඩු කරනවා දවස එන අගය තමයි අපි අඳින්නේ. ඇඳලා කෝණය තියෙන පැත්ත නෙමෙයි ඒකේ අනිත් පැත්ත තමයි අපි ගන්න. රයිට්? ඇඳගමු එහෙනම් පුතේ මේක. ඉවරනොත් කියන්න. ඉඳලා ඉවරනා. හරි සර්. කල්පනාවෙන් කරන්න පුතේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න.
හරි සර්. හරි සර්. හරි සර්. හරි සර්. හරි සර්. හැමෝම හරි නේද? හරි සර්. හරි. එහෙනම් අපි තව එකක් අඳින් බලන්න. හරි සර්. මේක තනියම අඳින්න. පස්වෙනි එක. PQR අඳින්න පුතේ බලන්න අංශක 250ක්. අඩු කරලා පෙන්වන්න පුතේ පොතේ අයිනේ 360 න් අඩු කරන්න. එකසිය දහයයි ශ්‍රංශක අංශක 110යි සර්. අංශක 110ක් අඳින්න ඕන නේද? හරි. අඳින්න බලන්න එහෙනම්. ඒක 360 න් නැන්දා. නැන්දා. හොඳයි. 250ක් අඩු වෙනවා. ඒක බිඳුවයි 6 න් 5ක් 1යි. තුනෙන් දෙයක් අඩු වුණාම එකයි නේ. ඒතර 110ක් තමයි අඳින්න ඕනේ. හොඳයි. එකසිය දහය අන්දර පුතේ ඒ පැත්ත 110 කියලා ලකුණු කරන්න එපා. අනිත් පැත්ත තමයි අංශක 250ක් වෙන්නේ නේ. බලන්න මෙන්න මේ විදිහ එකක් දෙන්න කියලා. ඔව් සර්. ඔව් සර්. අමාරු නෑ නේද? පුළුවන්නේ. හැමෝම හරිද? හරි සර්. හරි සර්. රයිට්. හරි සර්. එහෙනම් පුතේ. හරි සර්. දැන් එහෙනම් අපි යමු ඊළඟ කොටසට. මේක අඳින්න පුළුවන් නේ? අමාරු නෑ. ඊළඟ අනුමාත්‍රකාව ලියා ගන්න. කෝණ වර්ගීකරණය. කෝණ වර්ගීකරණය.
कोण वर्ग टीक अंशकवली वेन वेन महदे वाल हयवास रिगनगत्ता ऋजुकोनेट वड़ा कुड़ा कोण सुलुकोण ने ऋजुकोनेट वड़ा विशाल कोण महाकोण भूमने अपीगनगत्ते दैंग ओक अंशकवली अपीगनगण यान मुलिम पलविनी कोण वर्गे तमाय सुलुकोण अभी मुलिम ऋजुकोण गनगता ऋजुकोण ऋजुकोण अंदिम रूल तेल अंदिम ऋजुकोण सर अंदगा तरला उदयमे ऋजुकोण की विशालत्वया अंशक अणुवाक्वन अणुवदेम अरुडिं बिंदुवदेम अंशक कियान विशालत्वय अंशक अणुवाक्वन कोण ऋजुकोण लेस हिन्वे ऋजुकोण लेस हिन्वे विशालत्वय अंशकाणुवाक्वन कोण ऋजुकोण लेस हिन्वे अरे इला देवी कोण वर्गे पुते सुलुकोण देवी कोण वर्ग सुलुकोण सुलुकोण क्या सुलुकोण के निकल यागम बुद्धे में हिमा विशालत्वय अंशक अणुवट वड़ा अडु विशालत्वय अंशक अणुवट वड़ा अडु कोण सुलुकोण लेस हिन्वे सुलुकोण लेस हिन्वे विशालत्वे अंशक अणुवट वड़ा अडु कोण
සුළු කෝණ ලෙස හැඳින්වේ. උදේ කට් වෙනවා ආයෙ ලොග් වෙන්න. හරිද මේ දෙකම? හරිද? හරි සර්. හරිද? ලියනා ඉන්නවද? හරිද? හරි සර්. තුන්වෙනි එක මහා කෝණ.